මෙන්න මේ ඒරියා එකේ තියෙන, ඒ කියන්නේ මේ සෙටින්ග්ස් කියන ඒරියා එකේ තියෙන ඉමේජ් එක අපි මෙතන සිලෙක්ට් කරන ඉමේජ් එක අනුව මෙතන තියෙන ඔප්ෂන් ප්‍රමාණයත් වැඩි වෙනවා සහ වෙනස් වෙනවා. මම මෙතන කියන GIF කියන එක සිලෙක්ට් කරොත් ඒකට අදාළ ඔප්ෂන්ස් තමයි මෙතන ඉන්නේ. මේ GIF කියන එක ඉන්ටර්නෙට් එකේ යවද්දී අපිට ගොඩාක් ෆයිල් සයිස් එක අඩු කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඒකත් ඒ අඩු කරන ප්‍රමාණයත් වෙනස් වෙනවා. මොකද Photoshop වලින් අපිට Photoshop වලින් හදපු සිස්ටම්ස් කීපයක් තියෙනවා. ඒ කියන්නේ Photoshop වලින් මේ ඔප්ෂන්ස් වෙනස් කරලා ඒගොල්ලෝ දීලා තිනවා එක එක විදි. මෙන්න මෙතනින් ගැලුවොත් මෙතන තියෙනවා මේ zip ෆයිල් එකම ඒගොල්ලෝ හදපු එක එක විදි. ඒගොල්ලන් තියෙනවා මේ 128ක් කියන ටයිප් කරලා. ඒ කියන්නේ colors ප්‍රමාණය තමයි මෙතන පෙන්වන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ භාවිතා කරලා තියෙන colors ප්‍රමාණය මෙතන පෙන්වනවා. මෙතන colors ප්‍රමාණය වැඩි වෙන්න. ඒ කියන්නේ colors ප්‍රමාණය අපිට මේ image එක නිර්මාණය වීමට ගත කරලා තියෙන colors ප්‍රමාණය වැඩි වෙන මේ image එකේ quality එක වැඩි වෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂවම file size එකත් විදිහට වැඩි වෙනවා. මෙතන පෙන්නවා ඔයගලන්ට file size එක තරමක් විශාල වෙලා තියෙනවා. තප්පර 19ක් ගත වෙනවා මේ file එක internet තුලින් බැලීමට. මේ image එක internet තුලින් පෙනෙන ආකාරය, ඒ කියන්නේ කොහොමද මේ image එක internet අපි explorer හරි windows explorer තුලින් මේ image එක දැක්කොත් quality එක බලාගෙන ඉන්න හැකියාව දෙනවා මෙන්න මෙතනින්. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මෙතනින් tool tip එක උතයිලා දිනවා. icon එක click කරොත් internet explorer open වෙලා ඒක තුලින් මේ image එක අපිට පෙන්වනවා කොහමද quality කියලා. ඔයගොල්ලෝ web page නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවනම් මේ ගැන හොඳින් අවධානය යොමු කරන්න ඕනේ. අවතර මේ transparency කියලා තියෙනවා. මේ transparency කියන එක ඇත්තටම ලබා ගන්නෙ මේ background එක align කරලා තියෙන images වල. උදාහරණයකට අපි හිතමු මේ background එක align වුණා. මේ සුදු පාට background එකක් නැහැ. මේ සියලුම object විතරක් පෙන්වනවා තියෙනවනම් මෙන්න මේ ඔප්ෂන් එක දාලා තිබ්බොත් විතර අපිට එහෙම පෙන්වන්නේ. නැත්තම් සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක් තමයි පේන්නේ. ඔයගලන්ට මේවා ටෙස්ට් කරලා බලන්න පුළුවන් එක එක ඉමේජ් මේකින් ඕපන් කරලා. අනිත් එක තමයි තේරුම් ගත යුතු අවකාරණක් තමයි මෙන්න මෙතන 2 up කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට බලා ගන්න පුළුවන් මේ ඔරිජිනල් සහ ඔප්ටිමයිස් කරපු දෙක එක විට. මේකත් අතන වැදගත් වෙනවා. මොකද ඔයගලන්ට පේනවා මේ ඔරිජිනල් එක මෙතන පෙන්වෙනවා. අපි එඩිට් කරන්න බලාපොරොත්තු වෙන එක මෙතන දෙනවා. ඒ කියන්නේ අපි සේව් කරන්න බලාපොරොත්තු වෙන එක. මම මෙතනින් සේව් කරනවා JPG කියන එකට. ඔයගලන්ට පේනවා මෙතන ෆයිල් සයිස් එක දැන් මෙතන තියලා තිනවා. ඔරිජිනල් සයිස් එක මෙතන වෙනස් කරපු සයිස් එක. මම මෙතනින් 60ක් කියන එක ටයිප් කරනවා අපිට ආකාරය අවශ්‍ය ආකාරයට. කලින් එන්ටර් කරොත් ඔයගලන්ට පේනවා මෙතන ෆයිල් සයිස් එක වෙනස් වුණා 23.16 දක්වා. ඒ වගේ ඔයගලන්ට අවසාන ප්‍රතිඵලයේ සහ මූල ප්‍රතිඵලයේ එක ළඟ බලාගෙන මේ හැකියාව තියෙනවා. ඒක ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා ඔයගලන්ට කොහොමද විෂුවලි එක වෙනස් වෙන්නේ කියලා. මොකද ඉන්ටර්නෙට් එකේදී අපි ඉමේජස් නිර්මාණය කිරීමේදී ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද ක්වලිටි එකත් ෆයිල් සයිස් එකත් තියාගන්න ඕනේ. ෆයිල් සයිස් එක අඩු වෙන තරමට ඉන්ටර්නෙට් ෆයිල් එක, ඒ කියන්නේ වෙබ් පේජ් එකක් ලෝඩ් වෙන වේගය වැඩි, ක්වලිටි එකත් වැඩි වීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද 60 ඉතින් තමයි මේ වෙබ් පේජ් එකේ අපේ ආකර්ෂණය වැඩි වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලන්ට මේ දෙකම බලාගෙන ඉන්න හැකියාව තියෙනවා. මෙතනින් මේ ඔප්ෂන්ස් ඔයගොල්ලෝ වෙනස් කර කර බලන්න ඕනේ මොනවාද කොහොමද මේ ක්වලිටි එක වෙනස් වෙන්නේ කියලා. මෙතන තියෙන ක්වලිටි ඒගොල්ලෝ මුලින් ඩිසයින් කරපු දේවල්, ඒ කියන්නේ ක්වලිටි කොහොමද වෙනස් වෙන්නේ කියලා. මම ලෝ ක්වලිටි එක දැම්මොත් ඔයගොල්ලන්ට පේන ඉමේජ් එක තරමක් දුරට මේක බ්ලර් වුණා. ඒ වගේම ෆයිල් සයිස් එකත් ගොඩක් ෆයිල් සයිස් එක අඩු වුණා. නමුත් ඔයගොල්ලන්ට අවශ්‍යතාවය මත තමයි මේ සියල්ලම රඳාපවා තින්නේ. මම මේක නවත්තලා කියනවා මැක්සිමම් කියන එක දැම්මොත් ෆයිල් සයිස් එක තරමක් විශාල වුණා. මේ ක්වලිටියට ආසන්න ක්වලිටියක් තමයි ඇවිල්ලා දෙන්නේ. ඒ වගේ ඔයගොල්ලෝ මේක වෙනස් කර කර බලන්න මේකෙන් මොනවාද කරන්න පුළුවන් කියලා. මේ PNG ත් ඒ ආකාරයමයි. මෙතන මේ 2 up කියලා දිනවා. ඒ කියන්නේ අපිට මේ original image එකත් එක්ක බලා ගන්න පුළුවන් අනිත් images කොහොමද save වෙන්නේ කියලා. මේ කියන්නේ JPG එක quality, මෙතන 40යි quality, මෙතන 80ක් quality දිනවා, මෙතන 20යි. ඒ වගේ අපිට මේ image එක මේ image එකත් එක්ක සැසඳීමේ අවස්ථා ලබා දීලා දෙනවා මෙතන. ඔයගොල්ලන්ට මේ image එක original image එක මෙතන මේ JPG එකේම quality වලින් මෙතන ලබා දීලා තිනවා. ඔයගලන්ට මේක වෙනස් කර කර බලීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ hand tool එක ඔයගොල්ලෝ හිටියොත් ඔයගලන්ට මේක මෙහෙම අතින් move කරලා බලන්න පුළුවන් ඉතාමත් පහසුවෙන්. එතකොට මේ images මේ sharp ගතිය, ඒ කියන්නේ මෙයා තියෙන smooth ගතිය බලීමේ හැකියාව තියෙනවා. මේ zoom tool එක භාවිත කරනොත් එක් කරත හැකි zoom tool එක භාවිතයෙන් අපි හිතමු මේ පුද්ගලයාගේ මූණට අපි zoom කරොත් මේ image එක කොහොමද වෙනස් වෙලා තියෙන ආකාරය ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මේක ඊතරම්ම quality අඩු වීමක් සිද්ධ වෙලා නැහැ. මේ quality අපි හිතුවොත් මෙන්න මේ quality අපි අඩු කරොත් 10 දක්වා අඩු කරලා enter කරොත් ඔයගලන්ට පේනවා image එකේ quality එක වෙනස් වෙච්ච ආකාරය.